Welcome to News 8. අයිබෝවන් අද හුඟක් අයගේ බලාපොරොත්තු සපන උන දවසක් ඒ උසස් පෙළ ප්‍රතිඵල නිසා ඒත් එක්කම මේ දවස් ටික ඉමේජ් සමහරක් අයගේ බලාපොරොත්තු ගිලිහුණු දවස් කිහිපයක් වුණා ඒ කොරෝනා නිසා උසස් පෙළ ප්‍රතිඵල වගේම රටේ කොවිඩ් අවධානම වගේම දවස් උණුසුම් කළපුවත් අදත් අපි අටින් කියන්නේ සූදානම් උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට දලක්ෂයකට ආසන්න පිරිසකට උසස් අධ්‍යාපනයට වරප් ඕ ලෙවල් ඒ ලෙවල් කාලවකවානුවේ වෙනසක් ප්‍රතිඵලත් මාස 3කින් ළඟ ළඟ අලුත් වෙන කොවිඩ් වාර්තා අද දැනට ආසාදිතින් 1150ක් ස්පුට්නික් එන්නත දිවයිනට වසර අවසන් වීමට පෙර ජනගහනයෙන් 63%කට එන්නත් ලංකාවට පනින්න හැදූ ඉන්දියානුවන් 86ක් නාවික හමුදා භාරයට IPL රිංගු කොරෝනා නිසා තරංගා වෙලිය කල්යයි කොරෝනා මැත්තේ පැවැත්වූ 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරුණා සුපුරුදු විදිහට විභාග දෙපාර්තමේන්තුවේ ඩොනට්ස් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් මෙවර සරසවි වරම් ලබන්න සුදුසුකම් ලබා ගන්න තිබෙනවා ඔය අතර වාරේ 86 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්ිට වන්නත් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා නව නිර්දේශ යටතේ 277625කුත් පැරණි නිර්දේශ යටතේ 24146ක ආයතන කරුණුත් විභාගයට පෙනී සිටියා විෂයන් තුන සඳහාම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 194297ක් සුසුකන් ලැබලා තිනවා එයින් නව නිර්දේශයේ 277625න් 178337ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයතන කිරීමට සුසුකන් ලැබලා තිනවා පැරණි නිර්දේශයේ 24146ක් වෙච්ච ආයතන කරුවන්ගෙන් 15968ක් සුසුකන් ලැබලා තිනා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා. ඒ කියන්නේ මුළු ආයතන කරුවන්ගෙන් 64.39%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයතන කිරීමට සුසුකන් ලැබලා තිනවා. අභියෝගාත්මක තත්ත්ව යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු දෙනාට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විදිහට මේ දරුවන් වෙනුවෙන් සහ මේ රට වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපන ක්‍රමයට අනුව සාමාන්‍ය පෙළ විභාගයට අපි උත්තර ලියන්නේ දෙසැම්බර් මාසේ. උසස් පෙළට උත්තර ලියන්නේ අගෝස්තු මාසේ. හැබැයි සනෝජ් 2023 වර්ෂයේ ඉඳන් මේ ක්‍රමය වෙනස්. ඒ කියන්නේ 2023 ඉඳන් ඕ ලෙවල් අගෝස්තු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. මේ අතර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම පිණිස 10 සහ 11 ශ්‍රේණිවල විෂයමාලාව අවුරුද්දයි මාස 9කට සීමා කිරීමටද අද කැබිනට් අනුමැතිය හිමි වුණා. ලංකාවේ විවිධ හේතුන් නිසා 19-20 වගේ කාල පරාසයක් තුල තමයි විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුල් වෙන්නේ. ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ කාල සීමාව අඩු කිරීමේ ව්‍යායාමයක් හැටියට ආපෝෂ සාමාන්‍ය පෙළ සාමාන්‍ය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට තීන්දුව කරනවා. ඒ වගේම උසස් පෙළ අගෝස්තු මාසයේ තිබෙන එකම මාස 8ක ඉතුරුවක් දල වශයෙන් මාස 11ක ඉතුරුවක් එතන ඇති වෙනවා. ඒත් අමතරව අපි නැවත ප්‍රී කරෙක්ෂන් එමන උත්තර පත්ත පරීක්ෂාව ඒ සියල්ල ඉවත් කිරීමට තීන්දුව කරලා තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා තියෙනවා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීම අද දවසේ ප්‍රධාන කතාබහක් වුණාට මේ සතිය පුරාවටම ගෙවි ගිය සතිය පුරාවටම සනෝජ් රටේ වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තිබෙන්නේ කොවිඩ් දෙවෙනි රැල්ලට
දින කිහිපය පුරාවටම වාර්තාගත ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණා. අදත් මේ වන විට ආසාදිතින් 1150 දෙනෙකු වාර්තා වී තිබෙනවා. යනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දක්වන්නේ 114826ක් ලෙසයි. ආසාදිතින් එහෙම වාර්තා වෙද්දී සුව වෙච්ච පිරිසත් දහසකට ආසන්න පිරිසකට ළඟා වෙලා තිබෙනවා. අද දවසේදී 944 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. ඒ අනුව මෙරට සුවය ලබා තිබෙන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 99153ක් දක්වා ඉහළ ගියා. මේ වෙද්දී රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා 14964 දෙනෙකු. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වුණා. අවුරුදු 44 69 70 77 79 80 සහ 82 වරුදු කාන්තාවන් 7 දෙනෙක් සහ වයස අවුරුදු 42 52 59 66 සහ 68 වරුදු පුද්ගලයන් 5 දෙනෙකු ඒ අතරට ආයත්. ඔවුන් දිවුලපිටිය, ජාඇල, මීගමුව, මාළඹේ, බොරැල්ල, නුවරඑළිය, මෝදර, නිට්ටඹුව, පානතුර, බුලත්සිංහල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි කරුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ ඉන් 12 දෙනෙකුම මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් බවයි. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 1923 දෙනෙකු හඳුනාගෙන ඇති අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවයයි. හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 529ක්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් 64ක්, බොරලැස්ගමුවෙන් 47ක්, මොරටුවෙන් 54ක්, පිළියන්දලින් 60ක්, පිටකොට්ටේ සහ මුල්ලේරියාවෙන් 35 දෙනා බැගින් වාර්තා වූ ආසාදිතින් ඒ අතරට අයත්. කලුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතින් 264 දෙනෙකු හඳුනාගැනුණු අතර පානතුර දකුණෙන් 62 දෙනෙක්, බේරුවලින් 47ක්, මොරගහේනෙන් 41ක්, කලුතර උතුරෙන් 32ක් සහ පානදුර උතුරෙන් 26ක් ලෙස ආසාදිතින් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගැනුණු ආසාදිතින් සංඛ්‍යාව 232ක්. ඉන් 26 දෙනෙකු කඩවත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර දොම්පේ ප්‍රදේශයෙන් 23ක්, කටුනායකින් 16ක්, රාගම සහ නිට්ටඹුවෙන් 11 දෙනා බැගින් ආසාදිතින් වාර්තා වුණා. ගාල්ලෙන් 154ක්, කුරුණෑගලෙන් 122ක්, නුවරඑළියෙන් 104ක්, රත්නපුරෙන් 82ක්, මාතරින් 81ක්, අනුරාධපුරෙන් 69ක්, පොළොන්නරුවෙන් 66ක් ඊයේ ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. මහනුවරින් 58ක්, මාතලෙන් 50ක්, අම්පාරෙන් 20ක්, පුත්තලමෙන් 18ක්, යාපනයෙන් 16ක්ද ඊයේ වාර්තා වූ ආසාදිත පිරිසට අයත්. විදේශගතව සිට පැමිණි ලාංකිකයින් 10 දෙනෙක්ද ඊයේ මෙරට කොරෝනා ලැයිස්තුවට එකතු වුණා. අරුණාගල ඔබතුමා ප්‍රකාශ කරන්න අපි අනියත බියක් ඇති කරගත යුතු නැතිද මේ අවස්ථාවේ? මම අනියත බියක් ඇති කරගත යුතු නැතේ කියන ප්‍රකාශය සිදු කළා. අපි යම් පමණක බියක් මේ රෝගයට ඇති කරගත යුතු ඒක ඇති වෙලා තිබෙනවා. අස්ක විශාල අනතුරක් නැවත මතුවලා තිබෙනවා. දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුගේ සංගමයේ පවා ගොඩක් සෞඛ්‍යවේදීන් සමහරලාට කියන ඔබතුමලාට සංචරණ සීමා පනවන්න කියලා. ඇයි ඔබතුමලා මේක කනකට ගන්න නැත්තේ? දැන් මේක ඉන්දියාවක් වගේ වුණොත් මේකේ වගකීම බාරගන්නේ කවුද එමෙතුමා? රජය තමයි වගකීම බාරගන්නේ ඕනම කටයුත්ත සම්බන්ධයෙන්. පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා විමසන අදහස් සහ සියලුම සෞඛ්‍යංශවල උපදෙස් අතුව ඉදිරි තීන්දුව ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. කැබිනට් මණ්ඩලයේදී කිසියම් සාකච්ඡාවක් ආවේ නැද්ද රට පුරාම සංචරණ සීමා පනවන්න? දැන් මේක සාමාන්‍යයෙන් මේක කොවිඩ් සතක මණ්ඩලයත් එක්කයි සාකච්ඡා වෙන්නේ. ඒ සාකච්ඡාවේදී විශේෂයෙන්ම වෙන තත්ත්වයන් සම්බන්ධව විශ්ලේෂණය කරමින් කොටස් වශයෙන් මේ අවශ්‍ය ප්‍රමාණයට යෙදේ කර යුතුයි කියන මතය ඉන්නවා. ඉදිරියේදී සමහරක් කර මම කිව්වා වගේ හෙට දවස් වෙනකොට සමහරක් වෙනත් හින්දුවක් ගන්න පුළුවන්. දවස් වෙනකොට ගන්නට පුළුවන්. ඒ තියෙන තත්ත්වයන් විශ්ලේෂණය කරමින් පාලනය කටයුතු කරමින් සිටිනවා. සංචරණ සීමා පැනවූ ප්‍රදේශ මොනවාද? නුවරඑළිය, ගම්පහ, රත්නපුර, කොළඹ සහ කලුතර ග්‍රාම සේවා වසම් කිහිපයක් අද උදෑසන හුදකලා කෙරුණා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රී ග්‍රාම නිලධාරී වසම, එම දිස්ත්‍රික්කයේම හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත අද උදෑසන සිට හුදකලා කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණේ කඩවත ඇල්දෙනිය පල්ලිය පටුමක සහ රණවිරු ධර්ම සිරිමාවතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගුයිවිතිය ග්‍රාම නිලධාරී වසම සහ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද අද හුදකලා කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මුරුටුමුල්ල විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම අද උදෑසන සිට හුදකලා කර තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ බෝම්පොල ග්‍රාම සේවා වසමේ 728C, 728D, 729B, 728F, 728A යන කොටස් අද සිට හුදකලා කෙරුණා. පවතින අවදානම් තත්ත්වයේ තුල සාද පවත්වනන් ගැන සෙවීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පවසනවා. සුගිය පැය 24 කාලය තුල නිරෝධායන පීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
පුද්ගලයන් 218 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 5075ක් පමණ වෙනවා. මේන් 5000කට පමණ මේ වන විටත් අඩු පවරා තිබෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යමින් සිටි අවස්ථාවේදී ඒ සිටි පුද්ගලයන් 25 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පිරිමි 18 දෙනෙක් සහ කාන්තාවන් 7 දෙනෙක් සිටින බවට වාර්තා වෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන දුරගමන් බස් රථ සේවාවල ගමන් ගන්නා මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා දයන් පිළිබඳව අදත් සොයා බැලුවා. මෙහිදී බස් රථවල ගමන් ගන්නා මගින්ට පොලිස් නිලධාරීන් විසින් සිසිල් පැන් ලබා දීමද විශේෂත්වයක්. පවතින කොරෝනා වසංග තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දහවල් හොරණ පොලිසිය මගින් දියත් කළා. කන්තලේ මූලික රෝහල කොවිඩ් ආසාදිතීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතයි. කන්තලේ මූලික රෝහලේ මේ වන විට ගිලන් ඇඳන් 240ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී එය වැඩි කිරීමට නියමිතයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනු පුරා ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 28ක් වසා දැමීමට පියවරගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. තැපැල් සේවකයන් 50 දෙනෙකු පමණ මෙවන විට කොවිඩ් වෛරස ආසාදිතීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වයේ හැමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදු විය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. රටේ පවතින කොවිඩ් අවදානම විසඳන්න එකම විසඳුම එන්නත් කරණය. මෙහෙම තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සමහන් කළේ. ඒකට උපකාරී වන එන්නත්තුගයක් අද අලියුම ලංකාවට ආවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත්තුගේ තමයි හිමාවේ එන්නත් මාත්‍රා 15,000ක් කටාර ගුවන් සේවයට අත් යානයකින් අද අලියුම ගෙන්වුවා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත්තුගේ ගුවන්තොටුපලේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට බාර දුන්නා. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද එක්ව සිටියා. රුසියාවෙන් ඇනෝම් කළ මාත්‍රා තුගේ ආරම්භක මාත්‍රා තුගයක් ලෙස මෙය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. අත්තරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා රුසියාවෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නේ පළවෙනි මාත්‍රා තුගය මේ මොහොතේ ලඟා වුණා. එහි මාත්‍රා 15,000ක් අඩංගු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි මේ සඳහා ඇනුම ලබා දුන්නේ සහ ඒ සඳහා මැදිහත් වීම කළේ. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රුසියාවෙන් එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. අපි විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහන ගැන විශේෂ විශ්වාසයක් තියලා වැඩ කටයුතු කරනවා. අපි ෆයිසර් එන්නත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රුසියාවේ නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් 5 කියන මේ වැක්සින් එක මේ මාසෙන් පටන් ගත්තාම මේ මාසය තුල ලක්ෂ 6කුත් ඊළඟට ලක්ෂ 8කුත් එතෙන් සිට මිලියන 1.2 බැගින් ඉතුරු මාස කීපය තුල ලංකාවට මෙම එන්නත ලබා දීම සඳහා අපි ගිවිසුම අත්සන් කරලා තියෙනවා. එතකොට මේ ගිවිසුම් ප්‍රකාර මේ එන්නත ලංකාවට ලැබුණාම මම හිතන හැටියට අපේ රටේ මේ පැතිරී යන වසංගත තත්ත්වය පාලනය කරගෙන ගැනීමට ඒක ලොකු රුකුලක් වෙනවා. ඉතින් ඒ නිසා මේ වැක්සීන් අපි ලබාගෙන ඒ වැක්සීන් ඔබට ලබා දෙනකම් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්න ඕනේ හැකිතාක් දුරට නිරෝධායන මූලධර්ම වලට අනුකූලව තමන්ගේ වැඩ කටයුතු කරන්න කියලා. මේ වැක්සීන් ලැබුණයින් පස්සේ මේවා ලබා දුන්නයින් පස්සේ ඔබට නියමිත ආරක්ෂාව ලබා දීම තහවුරු කරන්න අපිට පුළුවන් වෙනවා. මේ අතර මෙරට පුත්කලෙන් 117,571 දෙනෙකුට මෙවන විට ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊයේ දිනේ තුල පමණක් දෙවන මාත්‍රාව ලබාගත් පුත්කලින් සංඛ්‍යාව 23,135ක්.
චීන සයිනෝෆාම් මෙන්නතට මෙරට භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ඉල්ලා ඇතත් ඒ පිළිබඳව මෙතෙක් අවසරය ලැබී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇස්ට්‍රාසෙනකා එන්නත් ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දිය හැකිද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අතරම මේ එන්නත ලබා දෙන අවස්ථාවේදී ඉන්දියාවේ මේ එන්නත නිෂ්පාදනය කරන සීරම් මිනිස්ටර් ඔෆ් ඉන්දියා කියන ආයතනයේ තත්ත්වයක් ඉන්දියාවේ තත්ත්වයක් සම්පූර්ණ වෙනස් මට්ටමක තිබුණේ. ඒවුන් බොහොම පැහැදිලිව පොරොන්දු වෙලා තිබුණා අපිට දෙවන මාත්‍රා අවස්ථා අවශ්‍ය එන්නත් ප්‍රමාණය සම්පූර්ණ ලබා දෙනවා කියන කාරණය. දැනට ඒ වුණාට අපි කතා කරපු ආකාරයට 345,000 ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. මෙම කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන අතිරික්තයක් තිබෙන සමහර රටවල් කීපයක් දැනට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් රටවල් සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ක්ෂණික මිලදී ගැනීමක් හැටියට එම ප්‍රමාණය ලබා ගැනීමට හැකියාව තිබෙනවාද කියන කාරණය පිළිබඳව සහ දෙවනුව මේ තත්ත්වය ලෝක තත්ත්වයක් බවට පරිවර්තනය වෙලා තිබෙන නිසා මෙම එන්නත් හිගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධානය යොමු කරමින් කටයුතු කරන නිසා තමයි නුන්නේ පරීක්ෂණය කරන්නේ පළවෙනි මාත්‍රාව එක වර්ගයකිනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද කියන කාරණය පිළිබඳව ඔවුන් පරීක්ෂණ කරනවා. අපි මේ තත්ත්වයන් දෙක පිළිබඳව පසුබිමට බං කරනවා. ඒ තත්ත්වයන් එක්ක වර්ධනය වෙන තත්ත්වයන් එක්ක අපි විශ්වාස කරනවා කිසියම් පිළියමක් ප්‍රතිකාරයක් මෙසහා ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඒකටම එක්කාසු කරන්නට ඕනේ මේ මතවාදයක් ගෙනියනවා මේ ගැන ලබා ගැනීමට යම් කිසි විදිහේ ආර්ථික යමනක් නම් මුදල්වල එහෙම කිසිම ප්‍රශ්නයක් කිසිම අවස්ථාවක් අපිට නැහැ කියන එක දැඩි ලෙස ඉතාමත්ම ප්‍රබලව ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රායෝගික තියෙන ප්‍රශ්න සහ ඇති වෙලා තියෙන දිනපතා දේවනාශ්‍රමින් පවතින ස්වභාවයන් වලට මුහුණ දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. වෙන 13 හමාරක් එන්න තියෙනවා. ස්පුට්නික් එන්නත රුසියාවෙන් තිබෙන ඒ බෑන් එකත් එක්ක තියෙන එන්නත ඒට අවශ්‍ය මුදල් මේ වෙනකොට ඉවර අවසන් කරලා තියෙන ඉතින් ඒක තමයි තත්ත්වය. ඔබට මතකද දන්නේ ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර සාකච්ඡාවකට ගියා හසලක ප්‍රදේශයේ අර ප්‍රධාන ගමක මීමුරි. එහිදී ජනාධිපතිවරයාගේ පුරවැසියෙක් කිව්වා අපේ ප්‍රදේශයේ කොවිඩ් වසංගතය ආවොත් අපට පරීක්ෂණය කර ගැනීම සඳහා PCR යන්ත්‍රයක් නැහැ. ඒ නිසා අපට PCR යන්ත්‍රයක් ලබා දෙන්න කියලා කිව්වා. ජනාධිපතිවරයා කියන මොකක්ද? නෑ PCR යන්ත්‍ර ඕනේ නෑ. දැන් දෙන්නේ ඉන්ජෙක්ෂන් එක. ඔක්කොටම දෙනවා වැක්සින්. මොතරම් උද්දච්ච කියන දුමිට. කීළු පුරවැසියන් දෙවි ගහපු වට දෙවණී එක දෙන්න බැරුව ඉන්නේ. අඩුම තරමේ එනකොට අපිට ඉන්දියාවෙන් නැවත ලැබීම යන කොට තියෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති හරහා ලැබෙන දිනීලකට අටවින මේ 12 අපි 6 ගහන්න. හැබැයි ඒක ගහගෙන ගියා. ඒ නිසා මම මේ කියන්නේ මේ ආණ්ඩුව උඩඟු උද්දචාන. මේ වසංගතයේ ස්වභාවිකයි. හැබැයි ඛේදවාචක ස්වභාවික වෙන්නේ. දැන් 13 දිනක් මිය ගිපුවම අදහස් ගන්නක් ඉන්දියාවේ. මොන එක පුරවැසියෙක් කරි අපේ රටේ පුරවැසිය. අපි ජනතාවගේ ඉල්ලා හිටින එකයි. මේකේ වාහකයා මිනිස්තුරු. ඒ නිසා පුරවැසියන් විසින් දෙක් කළ යුතු වන්නේ තමන්ගේ සංචරණ සීමාවන් පවත්වා ගැනීම. ඒ නිසා මා සෑම පුරවැසියෙක් මිල්ලා. දැන් ඉන්ජෙක්ෂන් එකනකම් PCR එකනකම් ලෙඩේ හැදුනම ගෙදරින් අරන් යනකම් PCR report එනකෙනම් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. මොකද ඉවදෙන් වැටිලා කඩා වැටලා. දැන් පුරවැසියන්ට හැමදෙනාමගම සංචරණ සීමාවන් වලට යන්න. ඒක තමයි අපිට මේ රටේ පුරවැසියන් ඉල්ලා සිටින්නේ. මොකද වසංගතයේ ස්වභාවිකයි. ඛේද වාචකයේ ස්වභාවිකයි. මේ අතර කොවිඩ් අවදාන මහා හිවියප්තියට හේතු වූ කරුණු පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්ුණා. කෘතිම සැනසීමක් රට තුළ ඇති කරන්නට PCR පරීක්ෂණ සීමා කරා. ඒක තමයි ඇත්ත කතා. එහෙම කරලා ගියා මුළු රටම රවට්ටලා මහමැතිවරණයකට. අද මොකද වෙලා තියෙන්නේ? තුන්වෙනි රැල්ලෙන් මුළු රටම අනාරක්ෂිත වෙලා තිබෙනවා. හැබැයි ආවේ ආරක්ෂාව තහවුරු කරනවායි කිය. දැන් මේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නේ T-56න් යුද ටැංකියෙන්, කෆීර් යානාවලින්, මල්ටිබැරල් රොකට් ලොන්චර් වලින්, මිග් යානාවලින් නෙවෙයි. කොරෝනා අරමුදලෙන් මොනවද කරේ? මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඉහළ නැංගුවද? ICU බෙඩ්ස් ටික වැඩි කරාද? ඇනන් ටික. වෙන්ටිලේටර්ස් ටික වැඩි කරාද? නෑ. ආණ්ඩුව කරේ කොරෝනා දේශපාලනය. ඉස්සෙල්ලම කරේ මුට්ටි බෙහෙත. මුට්ටිය ෆේල් වුණාම ගෙනාවා බොරු පැණියක්. අපේ රටේ මේ රජය මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි කර කර ඉන්න අතරතුර මොනවද ලෝකේ අනිත් රටවල් කරේ? ලහිලහියේ ගිහිල්ලා විවිධ එන්නත් වර්ග ඇනවුම් කරා. ගරු නියෝජක කතානායකතුමනි දන්නවද කැනඩාව එක පුරවැසියට මාත්‍රා 10 ගාණ ඇනවුම් කරලා දැන් තියෙන අතිරික්තයක් කැනඩාවෙන් ඉල්ල ගන්න පුළුවන් අපේ රටට අවශ්‍ය එන්නත් යම් ප්‍රමාණයක් වූ නමුත් එහෙම සමදතා වර්තමාන රජයට නැහැ. ඔය මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි කරපු නිසා අපි ප්‍රමාද වුණා එන්නත් ටික ඇනවුම් කරන්න. දැන් අපිට ආරංචි වෙනත් එන්නතක් ගෙන්නලා ඒ එන්නත දෙන්න හදන ඔලු දෙවෙනි මාත්‍රාව හැටිය. එන්නත් හොඳද නරකද කියලා කියන්නේ දේශපාලකයන්. නැති යමදිවරු. WHO එක අනුමත නොකරපු එන්නත් අපේ රටට ගෙන්නලා ජනතාවට ලබා දෙනවා නම්
මම පුද්ගලිකව දකිනවා එක සාපරාදී ක්‍රියාවක් මේ රජය කොරෝනා දේශපාලනය කිරීම නිසා අද මුළු රටම අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කනගාටුවෙන් හෝ කියන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අපගේ මූලික උපාය මාර්ගය වන්නේ එන්නත් කරණයයි රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ උපදේශණය තියෙන්නේ යම් කිසි රටක ට්‍රින්ජන්ට් ඔතොරිටි එක එනේ ඇමරිකාවේ FDA ආයතනය වගේ ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා ට්‍රින්ජන්ට් ඔතොරිටීස් දෙකකින් අනුමැතිය ලබා දීලා තියෙනවා නම් ඒ වගේම ඉම රටේ අපේ NMR එක නැත්නම් රෙගියුලේටරි බොඩි එක එහෙම නැත්නම් නියාමන අධිකාරිය අනුමැතිය ලබා දෙනවා නම් ඒවා ඒ රටවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව තමයි NMR එක ස්පුට්නික් වැක්සීන් එක මේ රටේ ජනතාවට ලබා දෙන්නට අවසරය ලබා දෙන්නේ. දැන් WHO එක ඇස්ට්‍රසෙනිකා එකට අනුමැතිය දෙන්න පෙර තමයි අපේ රටේ NMR එක ඇස්ට්‍රසෙනිකා එන්නතර අනුමැතිය ලබා දීලා එන්නත් කරන්නේ පටන් ගත්තේ. ඒ නිසා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මාත්‍රා මිලියන 13ක් අපි යනවුම් කරලා තියෙනවා. එම එන්නත් මාත්‍රා මිලියන 13ම මේ වර්ෂය තුලදී කොටස් වශයෙන් ලැබීමට නියමිතයි. ඒ වගේම කොවැක්ස් පහසුකම යටතේ තවත් ඇස්ට්‍රසෙනිකා මිලියන මාත්‍රා මිලියන 8.4 අපට ඉදිරි මාසවලදී ලැබීමට නියමිතයි. ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් මේ වන විට අපි ඇනවුම් කරලා තිබෙනවා. එයද මේ වර්ෂය තුලම අපට ලැබීමට නියමිතයි. දැනට චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවේ තිබෙනවා. මේ වර්ෂය අවසන් වීමට මත්තෙන් අපට එන්නත් 90 අපේ රටේ ජනගහනයෙන් 63%කට වඩා පූර්ණ එන්නත් කරණය කිරීමට අපිට හැකියාව තිබෙනවා. මම ඉල්ලා ඉන්නවා රජයට මේ නෙළුම් පොකුණ තියෙනවා දැන් නිකන් තියෙන්නේ ඕක. ඒකේ ඉඩ කඩ අරගෙන ඒකට ඇඳන් දාලා ඒකේ HDUs හරි ලෑස්ති කරගන්නට මේ තෘතියක සේවා රෝහල් වලට යන්න එපා මේ ඇඳන් දාගන්න ඒක ඉතාමත්ම රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. අනිත් එක කොළඹ දකුණු රෝහලේ මිලේනියම් බිල්ඩින් එක. ඒක තියෙන තැන ඒ මිලේනියම් බිල්ඩින් එක පාවිච්චි කරන්න ඇඳන් ගන්න. අප්‍රේල් මාසේ 24-25 විතර වෙනකොට කොවිඩ් අරමුදලට අපි මාධ්‍ය වලින් දැක්ක විදියට රුපියල් මිලියන 1000කට වැඩි එකතු වෙලා තියෙනවා. මේ අරමුදලට වෙච්ච දේවල්, ඒකේ කරපු දේවල්, ඒකෙන් ගත්ත බෙහෙත් තියෙනවද, ඇඳන් ගත්තද, රෝහල් වලට දුන්නද කියන එක තාමත් සමාජයට හෝ මේ පාර්ලිමේන්තුවට නිසියාකාරව අපි දැනුවත්ව දැනන් දීලා නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. දෙවෙනි රැල්ලාවෙන් පස්සෙත් මොකක් තිබ්බේ? ඒකට නිසි පිළියම් යොදනවා වෙනුවට 20 20 20 20 ඒ වෙලාවේ අපි රජයට බලපෑම කරා මේ කලගැඩි අතරින් එපා අවසාන විසඳුම තියන්නේ වෛද්‍ය විද්‍යාත්මක යථාර්ථය අනුව එන්නත ඒ නිසා එන්නත ආනයනය කරන්න කියලා අදුම තරමින් මේ එන්නතවත් ආනයනය කරන්න හම්බුන්නේ නැහැ මේකෙන් 950,000කට විතර ගහලා තියෙනවා දැන් දෙවැනි මාත්‍රාව ගහන්න බඩු නැහැ දැන් මැයි මාසේ අග හෝ ඊළඟට ජූනි මාසේ අග හෝ කල් ඉක්ුත් වෙන්න නියමිත මාත්‍රා ටික මම දැක්ක ලලිත් වීරතුංග මැතිතුම ටීවී එකේ කියනවා ඒ ටික ගහන්න පුළුවන් ඒ ගහන්න පුළුවන් ලක්ෂ දෙකම අතර. එතකොට ඉතුරු ලක්ෂ 6ට මේ වැක්සින් එක නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අබසරණයිද? රජය විමසිල්ලෙන් හිටපු නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අඛණ්ඩව මේ අලුත් ප්‍රභේද හොයාගෙන මේ පරිශන කරපු නිසා තමයි මේ අලුත් ස්ට්‍රේන් එක හඳුනාගත්තේ. රෝගීන්ගේ වැඩිවීමේ ශීඝ්‍ර වැඩිවීමක් අපි දකිනවා. අපි තවමත් රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේක තවම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සංචරණය සීමා කරන්න ස්වයං වාරණයක් යොදවා ගන්න අනවශ්‍ය විදියට සෙනග ඒකරාශි වෙන තැන් වලට යන්න එපා ගෙදරින් එළියට යන්න ඕන මුව ආවරණය පළඳින්න එක්කෙනෙක් පමණ ගෙදරින් එළියට යන තවමත් ජනතාවගේ සහයෝගය තියෙනවා අපිට මේක රටක් හැටියට මේ ආරක්ෂා කරගන්න පුළුවන් අපිට අවම කරගන්න පුළුවන් අද බොහෝ අය ICU ගැන කතා කරනවා HDU ගැන කතා කරනවා ඔක්සිජන් පහසුකම් ගැන කතා කරනවා අපි මේවා වැඩි කිරීම අවශ්‍යයි හැබැයි ඒකම රෝගේ පාලනය කරගන්න වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය ලබා දෙන එක ඉතාමත්ම වැදගත්. ලංකාවේ මේ වේද තීනේ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රවේදය කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. ඉන්දියාවේ තිබෙන කොවිඩ් ප්‍රවේදය රටට ඇතුළු වීමේ මේ වන විට ප්‍රවණතාවය කඩගෙන තිබෙන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් නිසා. පහුගිය දවස් කිහිපෙම අපේ සංක්‍රමණිකයන් පැමිණීම ගැන කිව්වා. එහෙම කියද්දීත් අද දවසේ යාත්‍රා 11ක් ඉන්දියාවේ ඉඳන් පුද්ගලින් 86ක් රැගෙන මෙරටට ආවා. ඒවා අපව යවන්න නාවික හමුදාව පියවර ගත්තා.
මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මොර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දිය දිවර යාත්‍රා 11ක් වැළැක්වීමට නාවික හමුදාවට හැකි වුණා. මේ සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දිය දිවර යාත්‍රා 11 සහ එහි සිටි පුද්ගලයන් 86 දෙනා ඉන්දිය බලධාරීන් වෙත බාර දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එමෙන්ම නීති විරෝධී ලෙස විදේශ සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මොර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. කොරෝනාව මේ වෙද්දී ක්‍රීඩාවටත් බලපාලා තියෙන්නේ. ඉන්දියා ප්‍රීමියර් ලීග් පන්දු වාර 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්න ඉන්දියා ක්‍රිකට් බලධාරීන් පියවර අරන් තියෙනවා. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකින් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට දේශපාලනික වශයෙන් මේ දිනවල කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම පනත් කැඩුම් පද පිළිබඳව හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත තිබූ විවාදය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වෙලා තිබෙන්නේ කැටුම් පද පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණය තාමත් මේ වෙද්දී කතානායකවරයාට ලැබී නොතිබීමයි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවති අතර එහිදී වරාය නගර පනත් කෙටුම් පත පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අපේ පෞද්ගලික වටායදී යත්තේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුව කතානායකතුමා දැන්නෝ අද දවසේ හිත දවසේ මනන දවසේ මෙය විවාදයට ගන්නවා. අද දවසේ ඒ තීන්දුව ආවේ නැති නිසා අපි තීන්දුව ගන්න හිත දවසේ විපක්ෂයේ ඉල්ලපු අද රටේ තියෙන මේ තත්ත්වය සම්බන්ධව යන විවාදය හිත දවසේ කරන්න. අපේ මන්ත්‍රීවරු එමතුරු බලකගෙන ඉන්නේ මේ මේ ශේෂ්ඨක මේ තීන්දුව අරගොහම පාර්ලිමේන්තුවේ විවාද කරන්න. මේ සම්බන්ධව තියෙන සියලුම දේවල් පාර්ලිමේන්තුවේ අපි ඉදිරි කාලේදී අපේ රජයක් යටතේ අපි සම්බන්ධ කරමු. අපි ආපස්සට හරවන්න හම්බෙන්නේ නැහැ ලේසි. ඔවුන් ඡන්දයක් විදිහට හොඳ දෙන්නේ. මොකද වෙන ප්‍රතිඵලයක්ද? පක්ෂනායක රැස්වීමේදී රජය විසින් දැනුම් දුන්න හෙට දින වරාය නගරය සම්බන්ධ විවාදය පැවැත්වීමට නොහැකි බව. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දින දෙකක් වරාය නගර කොමිෂන් සභාව පිළිබඳ විවාදය පැවැත්වීමට එකඟතාවයකට පැමිණුණා. ඒ වගේම විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කරා විපක්ෂයේ හැටියට අද දින පවත්වන රටේ වර්තමාන තත්ත්වයේ පිළිබඳ විවාදය තවදුරටත් අවදිනියක් දික් කරලා හෙට දවසෙත් ඒ විවාදය පැවැත්වීමට කැමැත්ත ලබා දෙන ලෙස දින දෙකම වර්තමාන තත්ත්වයේ පිළිබඳ විවාදයට ඉඩ ලබා දෙන්නත් ඊළඟ පාර්ලිමේන්තු සතියේ දින දෙකක් වරාය නගර කොමිෂන් සභාව පිළිබඳ විවාද කරන්නටත් එකඟතාවය ලබා දුන්නා. බස්නාහිර ඇතුළු පළාත් හතරකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළා. ඒත් එක්කම අදයි හෙටයි වැසි බෙඩු වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේ. ගත උපේ 24 දී අහපත් කාලගුණේ හේතුවෙන් ප්‍රදේශ රසකට බලපෑම ලැබුණා. ඒ පොතත් බලාගෙන අදට අටෙන් අපි සමුගන්නේ. හෙටත් රෑ 8ට ඔබව හමු වෙමේ බලාපොරොත්තු වෙමි.